අද යන්නේ මාකන්දව නේචර් පූල් එකට. එතන ලස්සන තැනක්, එතන ලස්සන ලොකේෂන් එකක්. අපිට එතන ගොඩක් ගිහිල්ලා නාලා එන්ජොයි කරලා එන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. මම හිතන්නේ අපි මාස ගානකින් වීඩියෝ එකක් දැම්මේ නැහැ, මේ අපිට ටයිම් එකක් නැති හින්දා. අපි එතෙන්ට ගිහිල්ලා ඒතුළේ කතා කරමු. අපේ පිරියන්දලින් දැන් ඇවිල්ලා අවිස්සාවෙල්ලට දාලා, අවිස්සාවෙල්ලෙන් දෙහියෝ විට හරහා කරමනැල්ලට ඇවිල්ලා, කරමනැල්ලෙන් කිතුල්ගල පාර එනකොට අපිට දොළ පාරක් හම්බුණා. එතන මේ වගේ මාළු රෑනක් අපිට දැකගන්න හම්බුණා. මේ බලන්න ඉතාමත් සුන්දර දර්ශනයක්. මං හිතන්නේ ගොඩක්ම දැකගන්න හැකියාවක් ලැබෙන්නේ, ගොඩක් කලාතුරකින් තමයි මේ වගේ දෙයක් දැකගන්න පුළුවන් වෙන්නේ. අපි ලොකේෂන් එකට ඇවිල්ලා දිනවා. ලොකේෂන් එකට අපිට මෙතනින් යන්නේ ගොඩ වෙන්න වෙනවා. ඔයගලන්ට එනවා නම් දැන් කිතුල්ගල ටවුන් එකටම එන්න අවශ්‍ය වෙන්නේ. කිතුල්ගල ටවුන් එකට මෙහැයි. ඒ කියන්නේ කිතුල්ගල ටවුන් එක ඉඳලා මේ පැත්තට මීට 250කට මෙහැයින් තමයි ඔයගලන්ට හැරෙන්න තියෙන්නේ. එතන තියෙන ඔල්ලෝසු කනුවෙන් දකුණට දැම්මයින් පස්සේ ඔයගලන්ට ලොකේෂන් එකට යන්න පුළුවන්. ඊට පස්සේ එතන ඔයගලන්ට කාර් පාක් එකක් තියෙනවා, පොඩි මුදලක් ගෙවලා ඔයාට වාහනේ පාක් කරන්න පුළුවන්. අරුණි, බලන්න ඉතාමත් ලස්සනයි මේ. හරි සුන්දර දර්ශනයක් අපිට දකින්න හම්බ වෙනවා මෙතන. ගොඩක් කට්ටිය මෙතෙන්ට ඇවිල්ලා නහලා යනවා. හැබැයි ගංගෙන් එකොට තියෙන ෆෝරස්ට් එකට ගොඩක් අය යන්නේ. අපි එතනින් එකොටට ගිහිල්ලා බලමු මේ කොහමද ඒ හරි ලොකේෂන් එක ලස්සන කියලා. ස්ටිගේ එන්ට්‍රන්ස් එකට යන පාර ගාවට ඇවිල්ලා තියෙන මෙතන ඉඳන් මීට 150ක් වගේ ෆොරස්ට් එකට ඇතුල් වෙන තැනට තියෙනවා. අපි එතෙන්ට ගිහිල්ලා බලමු. එතනින් අපිට ටිකට් එකක් ගන්න අවශ්‍ය වෙනවා ෆොරස්ට් එක ඇතුල්ට යන්න. ටිකට් කවුන්ටර් ළඟ ඒගොල්ලෝ හදලා තිනවා. උගලන්ට ඇවිල්ලා පොඩ්ඩක් ගමන් මාංශි නිවා ගන්න පුළුවන් දණක් ඒ ගිමන් හලක් මෙතන හදලා දෙනවා. ඕගොල්ලන්ට ඉතින් පොඩ්ඩක් නිදහසේ ටික වෙලාවක් ඉඳලා ඕගොල්ලන්ට යන්න පුළුවන්. මෙතන වනරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඕගොල්ලන්ට මැප් එකක් පෙන්වලා දීලා තියෙනවා. කියන්නේ වනාන්තරයට යන පාරවල් ටික තමයි මෙතනින් පෙන්වන්නේ. වනාන්තරය ඇතුලේ තියෙන දිය ඇලි, ඒ වගේම
ස්වාභාවික පිහිටීම් දෙන ස්ථාන ඔක්කොම මෙතනින් ඕගලන්ට බලා ගන්න පුළුවන්. මෙතන ඔයාට දැක ගන්න හම්බ වෙන්නේ මේ ශ්‍රී ලංකාවටම ආවිනික මාළු විශේෂ වර්ග. ඒ කියන්නේ මේ කිතුල්ගලට ආවිනික මාළු විශේෂ වර්ගත් ඉන්නව මෙතන. දැන් ගොඩක් මාළු විශේෂ වර්ග වඳුීමේ තර්ජනයට ලක් වෙලා තියෙන මාළු විශේෂ තමයි මේ මෙතන ඕගලන්ට දැක ගන්න හම්බ වෙන්නේ. මාර්ග දෙකක් කියන මේ මාර්ග දෙකේ ඔයගලන්ට ගමන් ගන්න පුළුවන්. ඔයගලන්ට සාමාන්‍ය මේක ඇතුලේ ඇවිදිනවා නම් පැය 4ක වගේ කාලයක් යනවා. මේ පාරේ අපිට යනකොට ගොඩක් තැන්ම වෙනවා. මේ මෙතන ඇවිල්ලා පෙලින් ගහ යටවල කියලා මෙතන තැනක්. මෙතනින් පල්ලෙහාට ගිය පාරක් ගලාගෙන යනවා. එතනත් සාමාන්‍ය නාන්න පුළුවන් තැනක්. يعني මේ වගේ තැන් ගොඩක් තියෙනවා මේ වනාන්තරය ඇතුලේ. අන්දරේ අතරමං වෙන්නේ නැති වෙන්න ඕගලන්ට මේ වගේ බෝඩ් ගහලා දිනව හැමදැනම. ඒ කියන්නේ මේ පාරවල් අනුගමනය කරලා ඕගලන්ට ඉස්සරහට ගියොත් ලේසියෙන්ම ආපහු එන්න පුළුවන්. මෙතනින් ඉස්සරහට දකුණු පැත්තට යනකොට අපිට හම්බ වෙනවා බර්ඩ් වොචින් හට් එකක්. ඒ කියන්නේ කුරුළු නැරඹ ස්ථානයක්. සාමාන්‍යයෙන් මෙතන වයිල්ඩ් ෆොටෝග්‍රැෆි කරන්න අය තමයි ගොඩක් ඇවිල්ලා කුරුළු විශේෂයන්ගේ ෆොටෝස් ගන්න. අපි එතනින් බෙරත් වෙලා ආපු වෙනකොට අපිට ආයිත් ලස්සන මේ වගේ දිය පාරක් හම් වෙනවා. එතනත් බාරම ලස්සනයි. අපි අපේ ලොකේෂන් එකට ඇවිල්ලා තිනවා. يعني මෙතන තමයි අපි නාන්න කියලා බලාගෙන ආපු නැනයි. කියන්නේ නේචර් පූල් එකක්. සාමාන්‍ය ස්වාභාවිකම හැදිලා තියෙන ලස්සන තැන. විනෝද වෙලා යන්නේ. ඒ කියන්නේ ගොඩක් අය මෙතනම උයාගෙන මෙතනම කාලා බීලා ටිකක් විනෝද වෙලා නාල යන්න තම බලාගෙන තමයි ගොඩක් අය මෙතනට එන්නේ. හැබැයි ගොඩක් අය මෙතන ඇවිල්ලා තමන් කාපු බීපුව මෙතනම දාලා ගින්න තිනවා. ඒක කරන්න එපා. මම නම් කියන්නේ අපිට තව ඉස්සරහ පරපුරටත් මේක එක ගන්න ඕනේ දෙයක්. ඒක නිසා මේ වැඩේ කරන්න එපා.
අපි අද ඕගොල්ලන්ව ලස්සන තැනකට එක්කන් ගියා. අපි මේ වගේම තව ලස්සන තැනකට යන්න බලාපොරොත්තු වෙන ඉස්සරහට අපිට දැන් විලාව ගිහිල්ලා තියෙන නිසා මොකද පැය 3කට වඩා වැඩි කාලයක් අපි මේ වනාන්තරය ඇතුළේ ඇවිදලා තිනවා. අපි ඊළඟ වීඩියෝ එකේදී මේ වගේම සුන්දර තැනකින් හම්බෙන්න බලාපොරොත්තු ඇතුව අපි මේ වීඩියෝ එකේ සමු ගන්නවා. ඕගොල්ලෝ අපේ channel එක subscribe කරලා තියාගන්න කියන ගමන්. එහෙනම් ඕගොල්ලන්ට ජය වේවා.